ජැස් වාදනය කරන එනට මම ජැස් ආටිස් කෙනෙක් නෙමේ ට්‍රඩිෂනලි කියන්නේ පොද ජැස් ගහන්න එකදනා ඉන්න ඇමරිකාවේ සහ වෙනත් රටවල ඉන්න ඇමරිකාම් වෙන්න ඕන්න ඉන්දියාවෙන්න පුළුවන් ඔස්ට්‍රේලියයා වෙන්න පුළුවන් යුරෝපය වෙන්න පුළුවන් ඒ ඉන්න ඒ ශෛලයම ගහන්න කැපවුණ අය ඒකුණුගේ නිකන් ආත්මය වගේ එක හිතන්න එක එකුණගේ ආත්මය කියලා එක හිතනවත් ඇති සමට ඇත්තට මෙහෙමත් වෙන්න ඇති කෝමරිදිං එමතම සංගීතයකම සමහර දේවල් ඒගොලෝ ඒවටම කැපවෙච්ච උපත්තියෙන්ම ඒ ජානරයේ ආඩිස් කෙනෙක් කියලා කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මේ හැමෝම මට ජෑස් ආඩිස් කියතිය මේ නමක් පටබැන්දට නමක් මේ ඇඟේයනෙකට මේ මම ඇත්තම මාසන ම ජෑස් ගහන ආඩිස් කෙනෙක් කියෙන ගැන් ම ජෑස් කෙනෙක් මගේ රටේ තිබුණ දෙයක් නෙමේ මගේ උත්පත්තිංහා වෙන මට උත්පත්තිංහා වෙන වෙන දේවල් වෙන වෙන සියලගින් වීඩි දෙලන්න උත්සා ජවන්ද සිල්ලගෙන වෙන වෙන දේවල් අපේ ලාංකික දේවල් අපේ කියන අපේ පරිසර තිබුණ දෙවල් මේ මෙහෙම දෙයක් තියෙනවා ජෑස්වල ස්පිරිට් එකක් තියෙනවා අතර එම ස්පිරිට් එකක් තියෙනවා ඒ කියන්නේ ස්වාධීන ඉන්ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ ඒක ස්පිරිට් එක තමයි වැදගත් ජෑස්වල වටින්නේ ඒ භාවයේ ආත්මය ඒ ජෑස්වල තියෙන කියන ජෑස් මොනවටද පවතින්නේ what does jazz stand for or what do the jazz artists stand for I mean jazz they stand for freedom that's very obvious ඒ කියන්නේ නිදහස සොයා යන ගමනක් තමයි මේ ජෑස් කියන්නේ ඇත්තට මම ඒක තමයි වැදගත් ඒක වෙන්නේ මම කැප වෙලා ඉන්නේ ඒක මම පිළිගන්නවා ඒක තමයි මගේ සංගීතයෙන් තම කරන්න හදන්නේ ආටිස් කෙනෙක් කැරියර් ඉතින් නැත්තම් මේ දැන් නිව් ඕලින්ස් වල ගහපු ස්විංග් ජෑස්ම ගහන්න මම මට කිසිම මේ හැඟීමක් නැහැ ඒක ගහන්න මට ගහන්න පුළුවන් ඒ ඕන ඒ මට ඒක ගහන්න මට ඉච්චර කියන්නේ ප්ලේන් විත් කන්වික්ෂන් කියලා කියන්නේ ඒක මට මගේම දෙයක් හැටියට ඉදිරිපත් කරන්න මට කිසිම ඇඟේ නැහැ වුණක් ඇත්තට කියලා ඒක මොකද තේරුම් ගන්න ඕනේ ඒක ඇත්තට ජෑස් කියලා කියපු ආටිස්ට්ත් ඒකම කියලා තියෙනවා ඒ සංගීතය ගැන හරි මොන සංගීතයක් ගැන හරි ඇත්තටම කියනවා ඩියුක් එලින්ටන් ලෝකයේ හොඳම බෑන්ඩ් ලීඩර් කෙනෙක් ජෑස් බෑන්ඩ් ලීඩර් කෙනෙක් කියලා අපි කියන්නේ බිග් බෑන්ඩ් ලීඩර් කෙනෙක් එයාගේ කමාරක් මේ එයා ජෑස් ආටිස්ට් කෙනෙක් කියලා කෙක්කෙනක් පෙන්නන්න හැදුවාම එයා කිව්වා there are only two kinds of music කියලා good music and the other kind ඒ කියන්නේ එයා කිව්වා මියසික් ජාති දෙකයි තියෙන්නේ එකක් තමයි හොඳ මියසික් අනිත් එක නිකන් අර මේ වෙන මොකද්ද සංගීතයක් කියන්නේ විදිහට කපල දැන් මම කිව්වද මම දේ පෙන්නන්න හදන මේකයි ඒ වගේම තමයි අපිටම බේතෝන්ගේ සංගීතය මගේ ෆේවරිට්ම කම්පෝසර් මම ආසම කම්පෝසර් බේතෝන් මේ මම ආසම මට ඇඟේ නැ බේතෝන්ගේ සොනාට එකක් හෝ කන්චර්ටෝ ස්ටේජ් එක ගිහලා ගහන්න ප්‍රැක්ටිස් කරලා ගන්න දවස් ගණන් ප්‍රැක්ටිස් කරලා ගිහලා ගහන්න හැබැයි දවස් ගණන් මගේම සංගීතය ප්‍රැක්ටිස් කරලා ගහන්න මම අනිවාර්යෙන් කැප වෙලා ඉන්නවම ඒ කියන්නේ බේතෝන්ලත් කරලා තියෙන එකම තමයි ඇත්තටම වුණේ බේතෝන් කරේ යාගම සංගීතය වාදනය කරන තමයි යාග කැප වුණේ මටත් ඇඟේ තියෙන එක තමයි මට තියෙන උනද මගේම සංගීතය ස්ටේජ් එකට ගිහිල්ලා හෝ
ගෙදරින් දං හෝ ශිෂ්‍යෝ කීප දෙනෙක්ට හෝ ඒකන්න රසිකව කීප දෙනෙක්ට වාදනය කරන්න. ඒක මම හරිවාසයකට මම කියන් හදන්නේ ජෑස් හෝ උත්තර භාරතය සංගීතය හෝ මැද පෙරදික සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ වෙනත් ඉන්දනේශයන සංගීතය ගමනන් සංගීතය හෝ ජපානයගෙන සංගීතය හෝ චීන හෝ ලෝකෙ ඕනෑමතන කියෙන සංගීත හැමතිස්සේම හැම තැනම තියෙනවා ඉම්ප්‍රොයිස් කරන්න කියෙන ඇස්පෙක්ට ඉම්ප්‍රෝයිසේෂන් කියන මුහුණ ඇත තියෙනවා පැතිකඩ තියෙනවා හැමතිස්සම තියෙන හැමත් එක සංගීතයක් වෙන්න බෑ. එතට ඒක අර ග්‍රේට් කම්පෝසස්ල බේතෝන් වගේ අය තාන්සින් වගේ අය එතට වෙනත් වැද පැරිදික තවත් දෙනෙක් ඉන්න ලෝක හැම තැනම ඉන්න ඇමරිකාව තින්න යුරෝපය තින්න හැමතැනම ඉන්න ඒක කරේ ඒකන්ගේම සංගීතය එවලම නිර්මාණ කරලා ගහනය තංගක්ල අඩි කර ඉම්ප්‍රෝයිසේෂන් ඒවනි කීපැත්තම එක ලිව්වේ ලිව්වේ අනිත්තර ගහන්න අමාරු ගහන්න පුළුවන් වෙන්න ඇත්තර ඒක ලිව්ව නැත්තන් ඒක ඒකොළන්ගේ ඒ අඩුගාන් එක වර්ෂණයක්වත් නැහැනේ ශුපයන් ලිවේ හැමදේ මේකල ලියරතින් අර කාට තාගෙනෙක්ට පලේ කරන්න ඇති මම දන්න ඉම්ප්‍රෙස් කෙන කර ඒක කොච්චර අමාර තම ඒ වෙලාම හදර ගහන එක ඒ ගහන එක එක වර්ෂණයක් ලියන්න ගියා හරි අමාරයි. ඒ වෙලාවේ තමුන්ගේ තමුන්ට ඇත්තට ඒක දිවිය දෙන්න දෙයක් වගේ ඇත්තට ඒ වෙලාවේ දිවිය තමයි දෙන්නේ ඒක කියන්නේ දිවිය කියන සංකල්පය මම අපි ගත්තොත් විශ්වයේ තියෙන ශක්තියන් වල එකතු කියලා ගත්තොත් අනිවාර්යෙන් ඒ වාදනය කරන්නාට හෝ කම්පෝසර් හෝ ගායකයාට හෝ ඒ වෙලාවේ නිර්මාණය කරන්නාට කරන කෙනාට තේරෙනවා ඒක වෙන ඒක සම්පූර්ණ විශාල පරිපූර්ණ එකතුවකින් ටෝටලිටි ටෝටල් එනර්ජි එකකින් තමයි එන්නේ කියලා. ඒක එන්නේ යුනිවර්සල් එනර්ජි එකකින් තමයි එන්නේ. කියන්නේ විශාල ශක්තියන්ගේ එකතුවකින් තමයි තමුන්ට ඒක ලබා දෙන්නේ කියලා දැනෙනවා ඒ වෙලාවේ. ඒ වෙලාවට නිර්මාණය කරන වෙලාවට ඒක ඕන පර්ෆෝම් කෙනෙක් දන්නවද පර්ෆෝම් කෙනෙක් ඒක කියන්න මම කියන්න ඕන නැහැ ඒක දන්නවා ඒක ඒ ආගෙනින් කියද්දි එහෙම දන්නවා ඒක තමයි වෙන්නේ කියලා. ඉතින් මේක හරීම මේ ගැඹුරු විෂය මේකට තව අදාළ දේවල් හුඟක් තියෙනවා. සමහර සංගීතඥයෝ හිතනවා දැන් අපි දැන් ලංකාවෙන් ඇමරිකාවට ගිය පංගක් සංගීතඥයෝ හිතනවා උදාහරණයක් මම කියන්නේ උදාහරණයකට ඒක හිතනවා ඇමරිකන් සංගීතය තමයි හොඳම කියලා. නැත්නම් පංගු ලංකාවෙන් ඉන්දියාවට ගිහින් ඉන්දියාවගෙන යත් ඇයිද ඉන්දියන් සංගීතය තමයි හොඳම කියලා. ඉන්දියන් සංගීතය ඒක එහෙම වෙන්න බෑනේ. ලංකාවේ එතකොට ක්ලාරන්ස් විජේවර්ධන සමග හෝ අමරදේවයන් සමග හෝ අපි ගත්ත තවත් කීප දෙනෙක් අපි දුන් වික්ටර් රත්නායක සමග සංසන්දනය කරන්න පුළුවන් අය ඉන්නවද ඇමරිකාවේ? නැහැ, කොහෙත්ම නැහැ. ඒ කියන්නේ මේ තුන් දෙනාටම කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් එක්කෙනෙක්වත් නැහැ. ඒ වගේම ඒත් එහෙ ඉන්න සංගීතඥයන් එහෙ ඉන්න සංගීතඥයන් තමාර AI කරන්න පුළුවන් AIට කරන්න පුළුවන් දේවල් AIට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් අය මෙහෙ නැහැ. දෙපැත්තටම සත්‍යයක් ඒකද? කවුරු හේතුවත් මේ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ තමයි හොඳම සංගීතය තියෙන්නේ කියලා ලොකු වරදක් ලොකුම මේ කියන්නේ ඒකනේ it's a misguided notion I mean ඕ නුඟගේ අදහසක් ඒක. එහෙම අපි ගත්තොත් නිකන් පොඩ්ඩට අපි හිතලා බලන්න ලංකාවේ මම ලුණු රහ ගැන මම කිව්වොත් ලංකාවේ ලුණු රහ හොඳයි කියලා මම කියනවා. ඒතරම් නිව්යෝක් වලට ගත්තත් ඒ ලුණු රහේ වෙනසක් වෙනවද නැහැ. ඒ කියන්නේ දෙයක් හොඳ නම් ඒක කොහාටත් හොඳයි. හොඳ වෙන්න ඕනේ. ඒකෙත් මූලික
පදාර්ථක ගුණ ඒක මූලික තුලාන්තයෙන් එන භාවය ඒකින් එන රස ඒක හොඳ මට්ටමක තියෙන්න ඕනේ. ටෙක්නිකලි ටෙක්නික්වි ඒක භාවය සස් මට්ටමක තියෙන්න ඕනේ. නම කියන්නේ තැන් පටන් තැන් සස්සන්දන ගන්න හොඳ මත්තම හොඳ මට්ටමක තියෙන දේවල් හොඳ මට්ටමක තියෙන දේවල් කියන තමයි කතා කරන්නේ. ඒ දේවල් අතර එක එක්කෙනා හිතන්න හොඳ නැහැ ඒවා තමයි හොඳම කියලා. මම කියන්න හදන්නේ ඒකයි. එතකොට හැමෝම තේරුම් ගන්න ඕනේ හොඳම දේවල් හැමතැනම තියෙන්න පුළුවන්. හොඳම දේවල් හැමතැනම තියෙන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එක තැනක විතරක් නෙමෙයි. එක්කෙනෙක්ට කියන්න බෑ මම තමයි හොඳම නැත්තම් මගේ රටේ තමයි හොඳම දේවල් තියෙන්නේ කියලා. එතකොට මේ දේ වරදලා තේරුම් අරන් එක රටක අවෝඩ් සෙරමනිස් එහෙම නැත්තම් මේ උත්සව මේ කේක මේ කුසලාන දෙන රටවල ඒ රටවල සංවිධානවලින් කුසලානයක් ලැබුණා කියලා අපි හිතමු ග්‍රැමි එකක් කියලා ඒක හම්බුණා කියලා ඒගොල්ලෝ හිතනවා මේ දැන් එහෙ ඉන්න අපි හිතමු ග්‍රැමි එකක් දින්න සිංහ කෙනෙක් ගායකෙක් එක පාට කියන්න බලන ආ මම අමරදේව අමරදේවයන්ට වැඩිය හොඳයි කියලා කියන්න බලන එහෙම කියන්න බලන මට කවදාක මම දන්න දැන් ඒ රටේ ඉන්න අපි හිතමු ෆ්‍රැන්ක් සිනාට්‍රාට පුළුවන්ද අමරදේව වගේ සිංහ කරන්න බෑ. ඒ වගේම අමරදේවයන්ට බෑ ෆ්‍රැන්ක් සිනාට්‍රා වගේ සිංහ කරන්න. හැබැයි ඒ දෙන්නගේ දක්ෂතාවලින් උපරිමයට ගිහිල්ලා තියෙන උපරිමයට ගිහිල්ලා ඒ රසය ඒගොල්ලෝ දෙන රසය ආයි එක්කෙනෙක්ටත් අනුකරණය කරන්න බෑ. එහෙමින්ද ඒක නිසා කවුරු හරි එයාට එහෙ ගිහිල්ලා යුනිවර්සිටියට ගිහිල්ලා ගෙන සංගීතඥයෙක් හදනවා නම් එයා මේ වර්ක්ෂොප් එකක් තියෙනට අමරදේව සෝත් ඒ වර්ක්ෂොප් එකට එන්න ඕනේ කියලා ඒ කොහේ හරි ලොකු වැරදීමක් වෙලා තියෙනවා ඒ කෙනාට. හොඳම උදාහරණය තමයි මූලික දේවල් වලින් එන රසය. අපි ඉස්සෙල්ලා ලුණු තමයි උදාහරණයට ගත්තේ. ඒ රසය කොහේ හිටියත් කොහේ තිබුණත් ඒකෙන් එන රසය එකමයි කියලා අපිට පිළිගන්න වෙනවා.